රෘුසියා යුක්්‍රේන යුද්ධය පිළිබඳුව කතාවේ ශ්‍රී ලාංකිකයන් කීපදිනෙක් පිළිබඳව කතාවෙන්න ගන්න. කුලි හේවායන් විදියට යන ශ්‍රී ලාංකිකයන් පිළිබඳුව කතාවෙන්න ගන්නවා. රටේ ආර්ථිකය ඉතා දුෂකර තත්ත්කට පත්වනාට පස්සේ තවන්ගේ සමීපතමයන් නඩත්තු කරන්නට ජීවිතය පරදුවට තිබිලා. මේ යුදවල යුදවදින්නට ඒ ඉදිරියා වලලුවලල්ට ඉදිරි ආරක්ෂක වලලුවලට ගමන් ගන්නා ශ්‍රීලාංකිකයන් පිළිබඳුව කතාවෙන්න අරගෙන තිබෙනෝ. එය අය ජීවිතය පරදිුවට තියලා මුදනට යන්න. තමන්ගේ පවුලු නඩත්තු කරන්නට විය හැකිේ තමන්ට අනාගිතයේ ශක්තිබත් කරන්නට විය හැකි හැබැයි ඒ සදා ජීවිතය පරදූට තියෙනවා. මේ මසකට ලක්ෂ නවයයි ලාංකිවෝ බොරුතු පිටින් රුසිය හමුදා පෝලිමේ. ුයාය යුක්්‍රේන යුද්ධයන් අප පස්සනෙක් මියගෙන් විමුක්ති රුද්ධ ගූලියන්. රුසියානු පපුරවඇසි භාවේ ලබාගැනීමේ බලාපොත්වයෙන් මෙරට පවතින ආර්ථිකතත්වය හමුුවේයේ ශ්‍රී ංකිකයන් සිය කරන්නක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට සිටි ශ්‍රී ලාංකකයන් කීප දෙනෙකු ප්‍රකාශ කළ බව අල් ජසීරා පවත්සේවේ වාර්තා ක ලතේනවා. එම ශ්‍රීලාංකයන් මසකට ඇමරිකානු ඩොල තුන්දාහාක්. ඇැ තුන්සයක්ක්ගේ ොලරෙක එදකොට ලක්ෂ නමයක පමණ ආසන්න මුදලක් ලංකාවේ. වැටුපකට රුසියානු හමුදාවේ සේය ක බවදේ ම ශ්‍රී ලංකයන් ප්‍රකාශකළ බව අල් ජසිීරා පුවත් සේවේ කියන ශ්‍ර ලංකා මුදාවන් විශ්්‍රාමග සික් සොල්ද ොහ පෙරිසක්. ඒට රුයායන් හමුදාවට බැඳීමට උත්සාධර්මින් සිට බවත් ඔවුන් තම පවුලිට හොඳ කාලයක් උදාකරදීම සදා. යුක්්‍රේඩ හමුදාවතින් ගාතිනයට ලක්වීමට පවා සූදානමින් සිට බවත් අල් ජසීරා පුවත්සේබේ වාර්තා ලතියන. ශ්‍රී ලංකාවෙන් විශ්්‍රාම ගත් විශ්‍යත් හැරදි. ිුණන සිල්වා නැතෙකු මේ මස බලද. ුක්්‍රේන හමුදා ප්‍රහාරයකින් මියගිය බව ඔවු සමග රෘයානු හමුදාවේ සේකල සේවය කළ තිස් හයහවැරදි සේනක බණ්ඩාර. අල් ජසීරා පුවත් සේවයටවාර්තා කල්ලතියෙනවා. නගරේක බංකරේක සේවය කරමින් සිටියේද එල්ලවනු යුක්‍රේන හමුදාවේ ද්‍රෝන ප්‍රහරයක් ඒේතුවෙන් නිපුුණ මියගිය බව සේනක බණ්ඩාර සදාාන් කල්ල තියනවා. හරි ප්‍රහාරයෙන් නිපුණගේ පපුුවට අත්වලට සහ පාදවලට තුල් වී. අධික ලෙස රුදරේ වහනය වූ බවත් තමන් නිපුන කරතවාගෙන පැමිණෙද්දී. තවත් ප්‍රහාරයක් එල්ලවීම කේතුවෙන්, ඔහු දමාඒමට සදුවූ බවත් සේනක බ්ඩාර ප්‍රකාශකරෑ ඇැයි, අල් ජසීරාපුවත් සේවේ වර්තා කල්ල තිබෙන. නින නිවසක් ඇෙකිරීම සඳා රුපියල් ලක්ෂ ධහනයක මුදලක් ලබාගෙන තිබූ වත් ඒ පස්සු ගැීමට අපහස වූ බවත් නිපුුණගේ භාරාව අල් ජසීරා පවත්සේ වෙට වර්තා කල්ලතේනවා. නොෙකුත් බාධකවලින් පසු රුපියල් ලක්ෂ දොහක් ඒජන්සියට ගෙවාඒ රැකියාවක් සඳා පස්කේ වසරේ ජනිමාසේ රෘසියාවට ගිහින් තිබෙනවා. එම රැකියාවෙන් ලැබූ රුපියල් එක්ස හය. හැට දාසක බාසික වැටුප ප්‍රමාණුවත් නොවීම හේතුවයෙන්. පවුලේ දැඩි අකමැත්තමත රෘසියාන්ු හමුදාවට බැඳුණු බවත් ඇය වැෙන්දුුරටත් සඳහන් කල් ලතේෙනවා. නිපපුුණගේ මරණයයක්ත් සමග රෘසියානු හමුදාවේ සේවය කළ ශ්‍රීලාංකිකයන් දෙදිනෙකු. මේදක්වා දෙරටත්තර යුද්ධ හතුවීන් මීගස් ඇතිබවත් යුක්්‍රේන් හමුදාවේ සේවේ කල ශ්‍රී ලංකිකයන් තුන්දිනෙකු. මේ දක්වා යුද්ධේ හේතුයින් මීගුස් ඇතිවත් අල් ජසීරාප්වත් සේවේ වාර්තා කල්ලතියෙනවා. ඉතාම අවධානයට ලක්වීතු කාරණාවක්. අපේ කණ්ඩායම් රුසියානු හමුදා පෝලි මේ බුරුතු පිටින් කියලා පත්තරේ වාර්තා කල් ලතයෙන දැන් මෙතන කියනවා. ලන්ට තමගේ පවුලට හොඳකාලයක් උදාකරදීම සදා. යුක්්‍රේන හමුදවතිීන් ගාතනයට ලක්වීමට පවා සූදානමින්සට දො කියලා. වන්දි අරවා මෙවා කාරණත් එක්ක. තත්ත්ේ කොයි තරන්නම් බැරෑරුම් හිතන්න වෙනවාද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න ඒකයි දිගුවක් දක්වාම අරගෙනගේ සටහන්.